रचना कर ली रचना कर ली सह मे संगीत अनुनिर्माण दिखम कर ली क्लरेंस विजयवर्धन ටෙලිනාට්‍යයට ඉස්සෙල්ලාම මම සම්බන්ධ වෙන්නේ මේ දංකුඩ බණ්ඩා කියලා ළම ටෙලිනාට්‍යයක්. ඊට පස්සේ මට මතක නෑ අධ්‍යක්ෂකවරු එහෙම සමා වෙන්න ඕනේ. ඊට පස්සේ මිනිගන්දෑල චරිත බෙසිං අයියාගේ ගොඩක් අවුරුදු 70ක් වගේ දිවෙන චරිතයක් කරා. ඒ කියන්නේ 45 50 වගේ ඉඳන් එහෙම එකක් පොඩි නගේ කැරක්ටර් මම හරි මාසාවෙන් කරා. මොකද ටිකක් वायसी मुहुकरागे चरित्र इट पास से एमी केला टेलीनाट्य करा
मेतकनाडी समग संबंध इधर तीन टेलीनाट्य करवागे पिटपत लील इवर वे टेलीनाट्य खाबूना असंख सायकार महत्यागे पुष्परागे हेला दें शूटिंग पटांग ऐ थिंक एक वेड कटियत तीन सायकार वेदिका नाट्य गणनावरा सह मैं दकीन वटीन दीट मन दकीन मे खेमदास महात्म्यागे नोताक्लीमश्री खेमदास महात्म्यागेन ए तोरतुर गबडा वकिंग अरे कोमत्थरी मटे एकत्थरी वगी कक्कावा मे कहने सायकार महंसीय विशेषा मुखद पटांगा खली सामान्य नलूटेला प्रीड पेर सूदान मकुना सील कलाकार संबंध वेलास महात्म अदमिता बेरात महात्म कीपदने इकतुला सील शिल्पी सहभागुना इकन पुंज पुंज प्रश्न हेमोम स्क्रिप्ट रीड खाली अभी दवास्तुना थिंग एक लुकु सायकार दक्षकम कुत्ती हरि क्रूस तार वेदिका नाट्य दिगन नतर उना दें ओट अहंबिंग अहंबिंग एक गीत आहल पेड़ दाल इन मुखद करा दें किसी අලුත් මේ මේ වේදිකා නාට දෙකම හම්බුණා දෙකම නවතුණා පෙබරවාරි වලින්ම එතනින්ම නැවතුණා ඒක එමුම නැවතුණා ඊට පස්සේ ඉතින් ඔය ඒ නිකන් හිටපු කාලෙ ටිකේ සින්දු මම හිතන්නේ කීපයක් හැදුණා අපි ඇතින් වෙන වෙනම නිර්මාණ ටිකක් විවිධත්වයක් තිබුණා ඉතින් මේ එහෙම තමයි ඉතින් යනවා ඉතින් මේ ඔය තාර්කිකයේ එහෙම කලබලයක් නෑ 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 අට්ටිය වට වෙලා කරලා දුන්නොත් තමයි. ඔව් නැදන්නේ කරවගේ. එහෙම එකක් තියෙනවා. තියෙනවා. මම උනන්දුවෙන් කරපු වැඩ ගොඩාක් නෑ ඇත්තටම. කරන්නේ මං කිව්වේ මම මුලිනුත් කිව්වේ සරත් අයියා නොහිටියානම් 2011 මම මෙහෙම මේ විදිහට වේදිකාවට ගෙනාවේ නැත්තම් දෙයියොත් දන්නේ හරහා සමහර විට මම අදරතර විදිහටම ගුරුරෙක් වගේ ගෙදරටලා මොනාර එහෙම දෙකෙනෙක් කරලා ඉඳී ඉතින්. ඒ මන්ද ඒක පුදුම වැඩක් ඉතින්. හැබැයි මම මේ මේ වේදිකා නාට්‍ය කියන එකට පෙළඹෙන්නේ අයියේ චූටි කාලේ. මට මතක විදිහට අවුරුදු 9 විතර කාලේ අපේ අක්කා ගමේ පන්සලේ ලියන මේ මේ හරි රජ කතා ලියන්නේ. ඒවල මේ කවටයක චරිතය මම කරන්නේ ඇත්තටම. ඒක කරලා ඊට පස්සේ ගාමිණී ජයකොඩි මාව දැකලා ඉවරලා එයාගේ නාට්‍යවල සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ ඒ හරහා ආනන්ද අතුකෝරල තමයි මගේ නාට්‍ය ගුරුවරයා විදිහට මම අර හදාරන එකක් එන්නේ. ඊට පස්සේ මේ සියලු දෙනාම හඳුනගන්න හම්බෙන්නේ ඇත්තටම සරත් අයියා හරහා තමයි මේ දෙයියොත් දැන්නේ 2011 න් තමයි මගේ ඒ ගමන ආරම්භ වෙන්නේ මේ විදිහට එන්නේ වේදිකා නාට්‍ය කලාවට විදේශ රටවල් වලත් යන අවස්ථාව ලැබුණා බොහොම මේ මතක් කරන උන විජේනන්ද සිරි ඔව් එතුමත් එක්කලා මට ඒක ආයි දෙනුම් ගබඩාවක් ඒක ඒ ඒකලා ලැබපු අත්දැකීම් ටික මගේ මට මට ජීවිතේට පුදුමාකාර විදිහට වැදගත් වුණා. ඔව්. එතුමා මාව ඕස්ට්‍රේලියාව නව ශ්‍රීලන්තේ කියන රටවල් දෙකට අරන් ගියා සහ මේ මේ ඊට වැඩි එතුමත් එක්කලා මම රංගපෑවා මේ මේ ආර්.ආර්. සමරකෝන්ගේ නව නිෂ්පාදනයක් විදිහට කරපු කකුල් හතර ඉලන්දාරියා කියන කකුල් හතර ඉලන්දාරියා. ඔව් වේදිකා නාට්‍ය. ඔව්. ඒක ඉතින් මගේ ජීවිතය කවදාවත් අමතකෙන්නේ නැහැ. හැබැයි කරන්න හම්බුනේ දර්ශන වාර හතරක් විතරයි. ඒක මට ලැබුණු වාසනාවක් විදිහට මම සලකනවා මේ මේ ඒක එකක් මොනවා දෙබසක් තිබ්බේ නැහැ. එතුමත් එක හැබැයි ඉතින් ලීසිත් නේ මම තමයි ප්‍රධානම චරිතය කිව්වේ. වඳුරෙක්ගේ චරිතයක්. කිසිම දෙබසක් නැහැ. කතාවක් නැහැ මොනවත් නැහැ. හැබැයි හරි සුන්දර නාට්‍යයක්. අදටත් මම හරි කැමතියි මේ වෙන්නේ නාට්‍ය මේ 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 වේදිකාවේ තියෙනවා නම් ඇත්තටම. ඒක ඉලක්කය අන්දමඩ කරේ ඊගාව කියද?
චරිතය ගොඩනගන තැන සහ ඒකට ඇත්තටම ඔය ගොඩක් නාට්‍ය වලට ආපු වැඩේ තමයි විජේ නන්දසිරි මහත්තයා නැතුණු ගමන් ඒකට රිප්ලේස් කරන්න චරිතයක් නැහැ නේද මාර ප්‍රශ්න ඇත්තට මේකත් මෙහෙර මම මුලින්ම බැහැ කියලා කිව්වා මොකද මම වෙන චරිතයක් කර කර හිටියේ නමුත් තව මරණේ වෙලා දින 4කින් ෂෝ එකක් තිබුණා ඒක නවත්ත ගන්න බැරි වුණා මේ ප්‍රියන්තට ඊට පස්සේ තමයි මගෙන් ඒ ඉල්ලීම කරේ අර මේ නාට්‍යත් එක්කම සම්බන්ධ වෙලා ඉන්නේ නැහැ කියන එක තමයි අපිට මතේ ඒක දෙකරගෙන යනවා අපි ගීතයකට යන්නේ සූදානම් වෙන්නේ ශාලික
සමාවෙන්න ඕනේ එක දෙයක්. මොකද්ද? කීපත රචක ඒක සංගීතඥයයි මට හොයාගන්න බැරි වුණා. ඒක ඉච්චර ගන්න. ඒක අපේ ගබඩාවෙන් අහමු. ගබඩාවනේ ගබඩාවෙන් අහමු. අපේ ගබඩාවෙන් අහමු. වචන ඇහෙනකොට මම මේ ඇහුව මිහිරකින් කරුණාරත්න පිස්සේකර නේද ලියලා තියෙන්නේ කියලා. ඒ වචන ඇහෙනකොට ඇහුණා. සංගීතය